හෙට මැයි දිනය මැයි පළවෙනිදා කම්කරුවගේ දිනය වැඩ කරන පන්තියේ දිනය එහෙමනේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මැයි දිනය සමරන්න ලක්ෂ 5ක් හෙට කොළඹට එනවලු දැන් ගැලින් බේබි සොෆ් සුරතල් සත්ව රූප 5කින් රුපියල් 90කට රවිශාන් ප්‍රනාන්දුගේ වාර්තාවක එය සටහන් කරන්නේ එයාත්‍රේම මැයි දිනයට පොලිසියෙන් 9000ක් ආරක්ෂා අවස්ථා යොදවනවා ගෑන් සූර්ය ආරච්චිගේම වාර්තාවක එම කාරණාවත් දක්වා තිබෙනවා මැයිරියලි වලට බස් 2000ක් කිල්ලුවත් මුදල් ගෙවලා තියෙන්නේ 200කට විතරයි ළංගම සභාපති ලලිත් දල්විස් කියන්නේ මැයි දින රැලි පැවැත්වෙන හෙට දේශපාලන පක්ෂ වෙනුවෙන් ලංගම් බස් රථ 200ක් ලබා දීම නියමිත බවත් ඒත් තවමත් මුදල් ගෙවා ඇත්තේ බස් රථ 200කට කියලයි ඔහු කියන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිවිටියගේ වාර්තාවක සඳහන් කරලා තියෙනවා සල්ලි ගෙව්වේ 200 නා සල්ලි ගෙවපු 200 නිදහස් කරන්නයි තියෙන්නේ ඉතුරු 2000 ගැන ප්‍රශ්නයක් නැහැනේ සල්ලි ගෙවන්නේ නැතුව පිනට නිකන් අර ඉස්සර වගේ ඒව කතා බෑ ඔච්චරයි වචනේ සරලයි මැයි දිනේට පෙළපාලි සහ රැලි 40ක් රට පුරා කොළඹට පොලිසියේ 6000ක් විශේෂ කාර්ය බලකායෙන් 350ක් යොදවනවා රක්ෂණ ශ්‍රියන්තගේ වාර්තාවක එයත් සටහන් කර තිබෙන්නේ ඒ අතරෙම මැයි දින සැමරුමට ජාතික කම්කරු සංගමය තලවා කැලේ නොවුඩ් නීතා පත්ම කුමාරගේ වාර්තාවක කියන්නේ ඒ අතරෙම අරසු කච්චි මැයි රැලිය කිල්නොච්චි මැදි විදුහල් පිටියේ පවත්වන බවයි ලක්ෂ්මී ජයකොඩිගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ ඒ අතරේම මැයිරැලි බරයි වියදම සැරයි ටිල්වින් කියනවා මේ අනුරාධා හේරත්ගේ වාර්තාව රට හදන විසඳුමට ජනබලය එකපෙළට මැයින් ජාතික ජනබල වේගය මැයිරැලි 4ක් හෙට සංවිධානය කර තිබෙනවා කියලයි කියන්නේ මෙවර ජවිපේ රතු මැයි දින රැලියට රතපෙළපාලි ඇතුළු විචිත්‍රාංග ඇතුළත් වෙන්නේ නැහැයි කියලා කියනවා මෙවර ජවිපේ ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ මැයි දින සැමරුමට පෙරට වඩා වියදමක් දැරීමට සිදුවන බව ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෞබින් පුවත්පතට කරන ප්‍රකාශයකයි එලෙස සටහන් කර තිබෙන්නේ පෙරට වඩා දැන් වියදම් වැඩි කියලායි කියන්නේ බලමු මේ දින හෙටනේ තව දවසනේ පැය 24නේ බලමු කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද කියලා මේ දින වේදිකාවන් වලදී මේ දිනයට රැලි හා පෙළපාලි 40ක් කොළඹ පමණක් මේ දින රැලි පෙළපාලි 14ක් සංවිධානය කරන බවයි මේ සටහන් කර තිබෙන්නේ ඒ අතරේම වැඩ කරන ජනතාවට කම්කරුවා කියා අමතන අවසන් වසර මේකයි ඇමති නූෂණානායක්කාර කියනවා නෙත්මි පූජනී සහ ආර්යරත්න ගණේගොඩගේ වාර්තාවක එලෙස සටහන් කර තිබෙන්නේ ලස්සන වචන ටික නේද එවතුමාගේ වචන ටික වැඩ කරන ජනතාවට ඔබට කම්කරුවා කියන අන්තිම අවුරුද්ද මේකලු හෙටින් පස්සේ එන ඊළඟ අවුරුද්දේ කම්කරුවා කියන්නේ නැහැලු ලස්සනයි කම් මේ මීට වඩා හොඳයි හොඳ අන්සෙට් එකක් අරගෙන කම්කරුවාගේ ඔළුවේ පැලැන්දුවා නම් හැබැයි ඉතින් මෙවට රැවටෙන කම්කරුවා නම් දැන් නම් නෑ කියන එක තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ අරුණ භෝගහවත්තගේ වාර්තාව අපිට අහන්න වෙනවා මේ මෛත්‍රීපාලගේකද මේ විජේදාසකේකද මේ චන්ද්‍රිකාගේකද මේ නිමල් සිරිපාලගේකද මේ කාගේකද එහෙම නැත්නම් දයාසිරි ජයසේකරගේ එකද ජනාධිපති සජබ මැයි දින රැළියට ලක්ෂයකට අධික පිරිසක් එනවා හිට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රොහ්මාන් කියනවා අකිත පෙරේරා වාර්තා කර තිබෙන්නේ දන්ත වෛද්‍යවරු නිර්දේශ කර ඇති හඳුන්වා දෙන නව සිග්නල් ස්ට්‍රෝන් ටීත්